කොතෙක් විපක්ෂය කෑ ගැහුවත් මේ වෙනකොට අපේ රටේ ආර්ථික වැඩපිළිවෙල සවිමත් කරන්න ජනාධිපතිතුමා ගත්ත ඒ වෑයම සාර්ථක වෙලා තියෙනවා උතුර ගිහිල්ලා කියනවා අපේ තාත්තගේ නම තියෙන ඒ වගේ ක්‍රීඩා පිටු තියෙනවද කියලා කනගාටු විපක්ෂ නායකතුමා ඔබතුමා ගැන ඔබතුමා නිකන් කතා කරනවා විතරයි ඔබතුමාට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ මම ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායක නායිකාව එන්න එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිතුමා සමග එකතු වෙන්න එක ආණ්ඩුවක් බලයට එනවා ඒගොල්ලෝ ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරනවා අවුරුදු 4කින් බැහැලා යනවා ඔන්න තව ආණ්ඩුවක් එනවා තව ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරනවා රටේ ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති මගින් නවතිනවා ඔන්න ඔය වගේ වැඩසටහන් තමයි ලංකාවේ තුල අපිට දකින්න හම්බ වුනේ හැබැයි ඒ හැම දෙයකටම තිත තියන්න අපිට දැන් අවස්ථාවක් හම්බෙලා තිබෙනවා නව ආර්ථික පරිවර්තන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා අද කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න හැකියාව තියෙන්නේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන එක එතුමා ඔප්පු කරලා පෙන්ලා තියෙනවා. එහෙනම් ස්ථීර ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න එතුමා අද වෙහෙසෙනවා. ජනතා විමුක්ති පෙරමුණට අහුවෙන්න එපා. සජබේට අහුවෙන්න එපා. මේ ඔක්කොම විහිළු සපයන්නේ. මේ රටේ ජනතාව පෙරදුනත් කමන්නේ.